ගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලිකලේකම්. ඔබ දන්නවා මේ වෙනකොට ජනාධිපතිවරණය පස්ව ගරු අනුරුද්ධ සානායක ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ පහුගිය දින කීපය පුරාම මේ ස්ථාන වගේ තවත් ස්ථාන තුනක විශාල වාහන ප්‍රමාණයක් මේ විදිහට ගාල් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමා පහුගිය රජවන්වල නැත්තම් පහුගිය ආණ්ඩු විසින් රට පාලනය කිරීමේදී අනුගමනය කරපු ක්‍රියා පිළිවෙත හේතුවෙන් සහ ඔවුන් විසින් සිදු කරන ලද මහජන මුදල් නාස්තියේ ප්‍රමාණය තමා මේ ප්‍රදර්ශනය වෙමින් පවතින්නේ. මේ වාගේ ස්ථාන හතරක මේ වාගේ වාහන ගාල් කරලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. ජනාධිපති මන්දිරයේ සත්ව තියෙන වාහන නැවතුම් ස්ථාන ප්‍රමාණවත් නොමැති වෙලා තියෙන මේ වාහන ගාල් කර තිබීමට. මේ වාහන ඇත්තටම වාහන 107ක් මේ වෙනකොට මේ පරිශ්‍රයෙන් පිටත ස්ථාන හතරක ගාල් කරලා තියෙන්නේ. විවිධ අවස්ථාවලදී මේ පහුගිය රජේ විසින් තමන්ගේ හිතවතුන් විශේෂයෙන් විවිධ උපදේශක තනතුරු වලට ඒ වගේම විවිධ තනතුරු හදලා ඒවට පත් කරලා සුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක් මේ විදිහට බෙදහැරලා තිබුණා. ඒ වාහන තමයි මේ තැනින් තැන ගාල් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔබ දන්නවා මේ රටේ ජනයා ඉතාම දුකිත තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ වගේම මේ රටේ ජනයාට ජීවත් වෙන්න එදිනදා ජීවත් වෙන්න අපහසු තත්ත්වයක පවතින අවස්ථාවක වටපිටාවක තමයි මේ රටේ පාලකයෝ පහුගිය වසර 5-6 පාලනය කරපු පාලකයෝ විතර නෙවෙයි පහුගිය අවුරුදු 76ම මේ රට පාලනය කරපු පාලකයෝ දිගින් දිගටම මේ වාගේ මහජන ධනය නාස්ති කරපු ආකාරයේ මේ වාහන හරහා අපිට මේ රටට ප්‍රදර්ශනය කරන්න හැකියාව ලැබිලා තියෙනවා. මේක ඉතාම කනගාටුදායක කාරණයක්. රටේ ජනයා ජීවත් වෙන්න තුන් වෙල පිරිමහ ගන්න බැරුව ඉතාම අසීරු තත්යකට භාජන වෙලා ඉන්න අවස්ථාවක ඒ වගේම සෞඛ්‍යංශ නැත්තම් ගිලන් රතවත් සපයා ගන්න බැරි නොහැකි අවස්ථාවක සෞඛ්‍යන්ත පත් වෙන අවස්ථාවක ඒ විතරක් නෙවෙයි අපේ පොලිස් නිලධාරීන් රාජකාරියට වාහනයක් නොමැතිව ඉතාම දුක්ඛිතව රාජකාරී කරන අවස්ථාවක ඒ වගේම මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බිඳ වැටලා අධ්‍යාපන නිලධාරීන්ට යන්නෙන්න වාහනයක් නොමැති අවස්ථාවක කෝටි ගණන් වටිනා වාහන මේ පාලකගෙන ඇවිල්ලා තමන්ගේ හිතවතුන්ට තනතුරු නිර්මාණය කරලා විවිධ උපදේශක තනතුරු නිර්මාණය කරලා මේ වාහන බෙදා දීලා අද වෙනකොට පාලන බලයෙන් පහ වෙලා ගියාට පස්සේ බාර දෙන වාහන තමයි මේ විදිහට ගාල් කරලා පොදු ස්ථානවල මේ තියන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපිට සිද්ධ වෙලා තියෙනවා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වාහන සදා රැකවරණය ලබා දෙන්න ඉඳ අපි මේ වෙනකොට පොලිස් නිලධාරි යොදවලා තියෙනවා. මේවා රජයේ වාහන, මහජනයාගේ බදු මුදලින් ලබාගත් වාහන, මහජනයාගේ ධනය, ඒවා සුරක්ෂිත කිරීම අපේ වගකීම. අපි බලයට පත් වීමෙන් පස්සේ මේ සියල්ල සම්පූර්ණ සමාලෝචනයකට භාජනය කරලා මේ වාහන සම්බන්ධයෙන් තියෙන ඉන්වෙන්ටරිය පිළිබඳ පරීක්ෂා කරලා දැනටමත් ඒ පිළිබඳව සැලසුමක් සකස් කරගෙන යනවා. මේ වාහන ඉතාම ඵලදායි කාර්යක්ෂම විදියට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ලබා දෙන්න. විශේෂයෙන් ගිලන් රථ සඳහා වාහන නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට අධ්‍යාපන ප්‍රවර්ධනය සඳහා වාහන නැහැ. අපේ පොලිස් නිලධාරීන් මහාමග දුක් විඳිනවා වාහන නැතුව. ඒ සඳහා වාහන නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුල තවදුරටත් හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ ජනතාව දුකටපත් වෙලා තියෙන තත්ත්වය වළක්වමින් මේ තියෙන වාහන ප්‍රමාණය අපි වහාම ඒ අංශවලට බෙදාරින්න තීන්දුව කරලා තියෙනවා. ගරු ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා මේ පිළිබඳව ඉදිරි දින දෙක තුනකට කඩනම් ක්‍රියාමාර්ගගෙන මේ රටේ අර මං කියපු ස්ථානවලට මේ වාහන ටික වෙන් කරලා දෙන්න. මේ වාහන ප්‍රමාණය අතර තියෙනවා විවිධ ආයතන වලින් ලබාගෙන වාහන 59ක් මේ ජනාධිපති කාර්යාලය හරහා විවිධ අර උපදේශකවරුන්ට සහ විවිධ හිතවතුන්ට තනතුරු නිර්මාණ කරලා තියෙන විශාල ප්‍රමාණයක්. ඒ තනතුරු වෙනුවෙන් තමයි මේ වාහන වෙන් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි රටේ ජනයාට 2020 ඉඳලා වාහන ආනයනය කිරීම තහනම් කරලා තියෙන තත්ත්වයක් යටතේ තුල පවා 22 වාහන 16ක් මේ කාර්යාලයට අලුතින් එක් කරන්න මොහු කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා මේ පිළිබඳ එක පළවෙනි කාරණය තමයි මේ පිළිබඳ විධිවත් විමර්ශනයක් සිද්ධ කරන එක. මේ වාහන 833 තුල මෝටර් සයිකල් 82ක් තියෙනවා.
ඊට අමතරව ඒ වාහන 740ක් වාහන හැටියට අපි හඳුනාගෙන තිනවා. එහෙනුත් වාහන 29ක් දැන් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අතුරුදහන් වූ වාහන සම්බන්ධයෙන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරියේදී දැනුවත් කරලා ඒ පිළිබඳව වහාම ක්‍රියාමාර්ග ගන්නවා. ඔහුට මේ වාහන අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් වගකීතු සියලු දෙනාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න අපි තීන්දුව తీරන අරන් තියෙනවා. ඒ හින්දා අපි ගරු අනුරත්සානායක ජනාධිපතිතුමාගේ පාලනය ආරම්භයත් එක්කම අපි දේශපාලන සංස්කෘතියේ පූර්ණ වෙනසකට භාජනය කරනවා. මේ රටේ දුක් විඳින ජනයාගේ හැම සත්වයක්ම රුපියලක්ම බදු හැටියට ලබා ගන්න හැම රුපියලක්ම ඉතාම සාධාරණ විදියට ජනතාවගේ සේවය සඳහා නැවත පෙරලා ජනතාවට ලබා දෙන ක්‍රමවේදයට අපි අවතීර්ණ වෙලා තියෙනවා. නිලධාරීන් වේවා දේශපාලක වේවා උඩින් ආදර්ශ දෙන ක්‍රමය පෞගිය දිවුරුම් දුන්නු පෞගිය 23 වෙනිදා ඉඳලා අනුරසානායක අපේ ජනාධිපතිතුමා මේ රටට ලබා දෙමින් ඉන්නවා. ඒ ආදර්ශය පදනම් කරගනිමින් නිලධාරිනුත් දේශපාලකයොත් මේ රටේ ජනතාවට ආදර්ශ සැපිය යුතු තියෙනවා. ඉතින් ඒ කාර්ය වෙනුවෙන් අපි මැදිහත් වෙනවා, කැප වෙනවා. මේ වෙනුවෙන් විමර්ශනයක් සිද්ධ කරනවා. විමර්ශනය සිද්ධ කරලා මේ කිසිදු වහනයක් මේ විදිහට අපතේ යන දිරපත් වෙන්න අවභාවිතා වෙන්න කිසිදු ඉඩකඩක් අපි ඉදිරි කාලයේදී තියන්නේ නැහැ. ඉඳ මේක බැරෑරුම් ප්‍රශ්නයක් කොට සලකලා ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ගන් අපි සැලසුම් කරනවා. ඒ වගේම මේ රටේ මහජනයාට කියනවා මේ වාගේ පාලකයෝ නැවතත් මේ රටේ ජනයාගේ සියලු ජනයා සියලු ආකාරයේ පීඩාවට ලක් වී තිබෙදිත් මේ විදිහට නාස්තිකාර වියදම් දරලා ජනයා කෙරෙහි කිසිදු හැඟීමකින් තොරව මේ අරන් ගියපු මේ පාලනය අවසන් කරලා තියෙනවා. එය ලබන ජන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රටේ ජනයා පූර්ණ වශයෙන් අවසන් කරයි කියලා අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු මැතිවරණයේදී. ඒ හින්දා අපි මේ රටේ ජනයාට කියනවා බලාගෙන ඉන්න, අපි මේ ආදර්ශය ලබා දෙනවා. ඔබගේ සහය මැදිහත් වීම, ඔබ බොහොම උද්යෝගමත්ව බලා ඉන්නවා. මේ සියල්ල වෙනුවෙන් අපි මැදිහත් වෙනවා කියන කාරණේ මේ වෙලාවේ අවතාරණය කරන්න කැමතියි. දැන් මේකේ රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරපු වාහන තියෙනවද? කුඩී පදකම කොට ගත්ත වාහන කොතරම් තියෙනවද? මේ වෙලාවේ මට ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් කරන්න අමාරුයි. පොඩි වතන මත වාහන 59ක් විවිධ ආයතන වලින් මෙතෙට මේ කාර්යාලයට ගෙනවිලා ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳව විමර්ශනය කරලා ඒ ආයතන වලට ඒ වාහන නිදහස් කරන්න අවශ්‍යයි. ඔව්, අපි ඉදිරි දිනකදී දැන් අපි වේබ්ලවද මූලික විමර්ශනයක් කරගෙන යනවා. යම් ප්‍රමාණයක් තියෙන පොඩි වතන මත ලබා ගත්ත වාහන ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. ඔව්, දැන් මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට විධිමත් ලෙස යතුරු බාර දීලා තියෙනවා. එතකොට ඒක ඉන්වෙන්ටරි ගත කරලා තියෙනවා. ඒ පිළිබඳ වෙන වෙනම පරීක්ෂා කරන්න අපහසුතාවයක් නැහැ. අර වාහන 29ක් මොටර් සයිකල් කීපයක සමග 29ක් අතුරුදාම් වෙලා තියෙනවා. මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයකුත් මේ බාර දීලා තියෙන වාහන පිළිබඳ ඉන්වෙන්ටරි ගතව සිද්ධ කරන ලද හුවමාරුව දැන් මේ වෙලාවේ විධිමත්ව සිදු කරමින් යනවා. අවසානයේ අපිට මේ පිළිබඳව පූර්ණ වාර්තාවක් මාධ්‍ය වෙත ලබා දෙන්නත් පුළුවන් මේ රටේ ජනයා දැනගැනීම සඳහා. ඉතින් දැනට තියෙන්නේ මේ යතුරු සියල්ල බාර අරන් තියෙනවා. අපිට ස්ථානයක් නැහැ ගාල් කර තබන්නේ. ඒ තරම් විශාල ප්‍රමාණයක් වාහන එකවර ලැබුණු පළවෙනි අවස්ථාව. මොකද අපි දන්නේ නැහැ, මේවා ජනතාව දන්නේ නැහැ, රටේ මාධ්‍ය දන්නේ නැහැ, විවිධ පුද්ගලයන් තමයි මේවා භාවිතා කරලා තියෙන්නේ. මේ අකිල විරාජ් කාර්යෝස මහත්මයා, රුවන් විජේවර්ධන මහත්මයා, අංශු මහරතිංග මහත්මයා, රෝසි සේනානායක මහත්මිය, සුරේෂ් වඩ්වියල් මහතා, ජෝන් නමරතුංග මහතා, ආනන්ද කුලරත්න මහතා, රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා, සමන් රත්නප්‍රිය මහතා, BMS බඩකොට මහතා, ජනාධිපති නීතිජේ MKBAJ තිලකරත්න මහත්මිය, අනුර සොලමන් මහතා, ආර් පාස්කරලිංගම් මහතා, සරත් රාජකරුණ මහතා, නිරංජන් ජෝසප් සිල්වා මහතා, චන්ද්‍රා පාස්ටර් ජනාධිපති උපදේශක සමන් නතව දෙට්ටි, ආනන්ද පුතුම මල්ලවන් තන්ත්‍රි, මේ වගේ විශාල පිරිසක් ඉන්නවා.